හඳ අල්ලන්න ආසාවෙන් යන ගමනක අපි ඉන්නේ. දැන් හඳට ගිහින් ගොඩක් කල්. ඔව්. දැන් උත්සාහය හඳේ පදිංචි වෙන්න. ඒ උත්සාහය දරන කාලෙක අපි ඉන්නේ. හැබැයි මේ කාලේ ජීවත් වෙන අලුත් අය අලුත් පරපුර කියලා කියන්නේ 2000න් පස්සේ ජෙනරේෂන් එක. ඕකට කියනවනේ ජෙනරේෂන් Z කියලා නේ. ඒගොල්ලෝ ටිකක් අවුල්ද කියලා සංවාදෙකුත් මේ දවස්වල තියෙනවා. ගොඩක් දුරට ඒ සංවාදයේ මේ දවස්වල වැඩිපුරම අතු වුණා ඩිල්ෂා. බැලුම් කළ Facebook පිටුවෙත් අපි මේ ප්‍රශ්නේම අහලා තියෙනවා. 2000න් පස්සේ ඉපදිච්ච අය එහෙම නැත්නම් මේ ජෙනරේෂන් Z ටිකක් අවුල් වගේද කියලා. එන්න බැලුම් කළ Facebook පිටුවට ඔබේ අදහසත් කමෙන්ට් කරන්න කියලා අද පටන් ගන්නකොටම ආරාධනා කරනවා. දැන් 2000න් පස්සේ ජෙනරේෂන් එක අවුල්ද සමහරවකට කියනවා රෝන් ජෙනරේෂන් කියලා නේ. එහෙම රෝන්ග්ද කියලා සංවාදයක් මතුවෙන්නම හේතුව ලක්ෂී මේ ඊයේ පෙරේද දවස්වල පහුගිය සති දෙක තුනේ මාසේ හැමාරේ අවුරුදු දෙකේ සිදුවෙච්ච දේවල්. හෙල්මට් වලින් ගහලා මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා නේ. ඒ අතර මිත්තනියට සලකන්නේ නැතුව මිත්තනියට සලකුම් ලබන්න අධිකරණයට යන්න වෙනවා නේ. සමහරවිට මේ හැප්පෙන්නේ රෝන් ජෙනරේෂන් එකක් එක කියලා බෝඩ් දෙල්ලන් හිටපු අය. ආදර සම්බන්ධතාවයක් බිඳ වැටුණා කියලා ඝාතනය කරලා දානවා. ආ එහෙම ඒවා වෙනවා. ඉතින් එහෙම දිගින් දිගට නැවත 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 වෙනකොට ඔන්න සංවාදයක් මතුවෙනවා. මේක මේ ජෙනරේෂන් එකේ අවුලක්ද නැත්නම් මේ ජෙනරේෂන් එක රෝන්ග්ද කියලා. ඒ නිසා අද බැලුම්ගල යථාර්ථ අපි සමාජ ගවේෂණය තුලින් යථාර්ථයට ලං වෙන්න උත්සාහ කරනවා. මේ අලුත් ජෙනරේෂන් එක හඳුනා ගනිමින් ඇත්තටම මේ අලුත් ජෙනරේෂන් එක රෝන්ග්ද කියලා හොයමි. දදාහෙන් පස්සේ ඉපදිච්චායට මේ සාමාන්‍ය ගොඩක් අය කියන රෝන්ග් ජෙනරේෂන් එකක් කියලා. ඇත්තටම ඇයියේ? ආ මං හිතන්නේ රෝන්ග් ජෙනරේෂන් එකක් කියන්නේ දැන් අපිට මේ දවස්වල දකින්න ලැබිච්ච දේවල් එක වෙන්න ඕනේ. ගොඩක් වෙලාවට දැන් අපිට හම්බෙච්ච නිවුස් එක්ක මේ ළඟදී වෙච්ච දේවල් එක්ක බලනකොට තමයි එහෙම කියනවා එක්ක අවාසනාවන්ත විදිහේ ඉන්සිඩන්ට් එකක් දකින්න ලැබුණා. ඒක තමයි අර ගුරුවරයෙක් ඇඩ්වයිස් එකක් දීලා මරලා තිබුණා. ඒ වගේ දෙයක් කළා තිබුණා. ඉතින් ඒ වගේ දෙයක් වෙනකොට ඒක ඒ ජෙනරේෂන් එකේ ප්‍රශ්නයක් කියලා කියලා ගොඩක් අය ඒ විදිහට කියලා තිබුණා නේද? ඔහුගේ දවස්වල දැක්කද ඔය හෙල්මට් වලින් ගහලා එක්කෙනෙකු මරලා තියෙනවා? දැක්ක මං හිතන්නේ ඉතින් ඇත්තටම කේන්තිය ඉහවහා ගිහිල්ලා තමයි ඉතින් ඒක ඉතින් මිනිසුන්ගේ වැරද්දක් ඉතින් දෙයක් කෙනෙක් කිව්වට පස්සේ ඉතින් ඒ කියපු දේ තමන්ට තමන්ගේ හොඳට කිව්වේ කියලා ඉතින් තේරුම් ගන්න බැරිකම තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් කෙනෙක්ගේ ප්‍රතිරූපයක් දැකලා ඒක අනුව මුළු ජෙනරේෂන් එකක්ම අපිට මනින්න බෑ. ඉතින් අපිට පේනෙන්නේ කීපදෙනෙක්ගේ වැඩ කටයුතු විතරයි. හැබැයි ඉතින් හැමෝගෙම දේ එකකින් මනින්න බෑ. අධ්‍යාපන ක්‍රමයේදී යම් කිසි වෙනසක් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැත්නම් මේ ළමයින්ට සංවේදීකම දරා ගැනීම හැකියාව උගන්වන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? එහෙම එකක් තියෙනවා. ඇත්තට මේ කියන්නේ දැන් අපේ අම්මලාගේ තාත්තලාගේ කාලේ වුණත් එයාලට දෙමාපියන්ගෙන් ගොඩක් දේවල් ලැබිලා තියෙන සංවේදීකම හැමදේම ගැගැමි පරිසරයත් එක්ක දැන් අර ආත්මාර්ථකාමීත්වය එතනින් ගියාම තරඟකාරීත්වය ඒ හැමදේම මත තමයි මේ ළමයි මේ විදිහට ජීවත් වෙන්නේ. ඒ කිහිප දෙනෙක් නේ තව අයගෙන් ඇහුවානේ. ඔව් ඒ ටික උත් අහමුද? අහලා බලමු. 2000න් පස්සේ කඩේට පොලේ නෑ. 2000න් පස්සේ සෙට් එකේද? නෑ 2000 පස්සේ නෙමෙයි. ඇයි 2000න් පස්සේ නෙමෙයි කියලා නිකන් අමුතු විදිහට hina වෙලා කිව්වේ? දෙදාහෙන් පස්සේ කන්ටිය මහ මෝඩයි. ඇයි එහෙම කියන්නේ? යාල කරන්නේ මෝඩ වැඩ. මොනවද යාල කරන මෝඩ වැඩ? යාල ගොඩක් මෝඩ වැඩ කරනවා මම හිතන්නේ. අනේ කියන්න තේරෙන්නේ නැහැ. අනේ කියන්න ඕන හරි. ඕවට හිතන විදිහට 2000න් පස්සේ අය කරන්නේ මොන වගේ වැඩද? නෑ ඉතින් ඇතර මෙහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ඇතර 2000න් පස්සේ. ඉතින් හැබැයි යාළුවෝ කියෝනේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒක ඉතින් මේ මෙයාගෙන්ම තමයි අහන්න ඕනේ. ඉතින් මට නම් එහෙම ප්‍රශ්නයක් කියලා නැහැ. ඔයාලට මොකක්ද තියෙන ප්‍රශ්නේ? මට නංගිලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. මගේ බොයිෆ්‍රෙන්ඩ් අල්ලගත්ත යාළුවා. ගොඩක් අය කියනවනේ මේ දරා ගැනීම හැකියාවක් සංවේදීකමක් නැහැ කියලා යාළට. ඇත්ත. සංවේදීකමක් නැති නිසාද ඔය කලින් කියපු වගේ සිද්ධියක් උනේ? ඔව්. මෙයාලා හිතන්නේ කොහම නමුත් දැන් 2000න් පස්සේ කියලා 2000 අය කියන්නේ 2000න් පස්සේ පොඩ්ඩක් අවුල් කියන්නේ 2000 අය. ඒ කියන්නේ එයාලව ඒ දෙකොට්ටාෂයටම අයිති වෙන්නේ නැද්ද? ජෙනරේෂන් C හරියටම අර්ථ දක්වද්දි 2000ත් තමයි ජෙනරේෂන් C තමයි. ඒ කියන්නේ 1996න් විතර පස්සේ සලකන්නේ ජෙනරේෂන් C කියලා. ඒක 2000ත් එහෙනම් ජෙනරේෂන් C. කොහොම නමුත් 2000 ඉපදිච්ච අය හිතන්නේ 2000න් පස්සේ ඉපදිච්ච අය ටිකක් මේ ආදරේ අඳුරන්නේ නැහැ, සංවේදී නැහැ, පුද්ගල සම්බන්ධතාව පිළිබඳ දුර්වලයි කියන කියවා ගැනීමට ඔවුන් එනවා. ඒ අතරේ තව කෙනෙක් කියනවා මේ උපදෙස් පිළිපදින්න
ඒ අය ටිකක් මැලි නේ මම තමයි දන්නේ මම තමයි පොර මම තමයි වැද්දා වගේ අදහසක ඒගොල්ලෝ ඉන්නවා සහ විරුද්ධ මත ඉවසා දරා ගන්න ඔවුන් සූදානම් නැහැ ඉවසීම හරි අඩුයි නේ රාහුල හාමුදුරුවන්ගේ කතාව අපි පොඩි කාලේ ඉගෙන ගත්තානේ හැමදාම උදේට අර වැලි අහුරක් උඩ දාලා කියනවානේ මේ වැලි අහුරේ තියෙන වැලි කැට ගන්නට අද මට අවවාද උපදෙස් ලැබෙන්න කියලා එහෙම නැහැ අද මේ ජෙනරේෂන් 100 එකේ අය කියලා තමයි ගොඩක් අය කියන්නේ හැබැයි ඒක මේ ජෙනරේෂන් එකේ අවුලද ඒ කියන්නේ 2000න් පස්සේ පොදුණු එකේ අවුලද එහෙම නැත්නම් ඒක පුද්ගලානුබද්ධ කාරණාවක්ද දැන් මේ සමාජ ගවේෂණයේදී අපිත් එක්ක කතා කරපු සමහර කෙනෙක් කිව්වේ 2000න් පස්සේ ඉපදිච්ච අය නෙමෙයි අපි සලකමුක 70 දශකයේ ඉපදිච්ච කෙනෙක් 80 දශකයේ ඉපදිච්ච කෙනෙක් ඒ ජෙනරේෂන් වලත් මෙහෙම අවුල් අය හිටියා හරි ඒ ඒ කාලයට සාපේක්ෂව ඒක පුද්ගලානුබද්ධ කාරණාවක් පුද්ගලානුබද්ධ ප්‍රතිඵලයක් ඒ ඒ ප්‍රතිඵලය තීරණය කරන අය පුද්ගලයාත් එක්ක බැඳිච්ච පරිසරය ගෙදර වෙන්න පුළුවන් ඉස්කෝලේ වෙන්න පුළුවන් ඊළඟට එයාගේ අධ්‍යාපන පරිචය වෙන්න පුළුවන් සමාජ සැකැස්ම වෙන්න පුළුවන් මේ කාරණා එහෙම කියපු අයත් හිටියා දැන් අපි අද මේ උත්සාහ කරන්නේ ඕකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා හරියට හඳුනා ගන්න යථාර්ථයට ලං වෙන්න අපි ඔබටත් ආරාධනා කරනවා මේ සංවාදයේ කොටස්කරුවෙක් වෙන්න බැලුම්ගල Facebook පිටුව ඔබට විවෘතව තියෙනවා මේ සංවාදයට වැඩි පිරිසක් එකතු වෙන්න වඩා සරු සංවාදයක් කරන්න අපිට පුළුවන්කම තියෙනවා 2000න් පස්සේ දීපුදුනේ නෑ 99 2000න් පස්සේ ආද සාමාන්‍ය අපි කියන්නේ මේ රෝන්ග් ජෙනරේෂන් එකක් යාල කරන්නේ මහා නරක වැඩ කියලා නේද ඔව් ඉතින් කොහොමත් එහෙම තමයි නේ දැන් යන විදියට එහෙම තමයි කියන්න වෙන්නේ ඇයි එහෙම කියන්නේ මේ ඉතින් 2000න් පස්සේ ඇයි කියනෝනේ නිකන් අමුතු බිහෙවිය එකක් තියෙන්නේ ඉතින් අනේ මන්ද ඉතින් ඒක 90 ගණන් වල ඉපදිච්ච අයට වඩා පොඩ්ඩක් වෙනස් ඒක මේ මම යුනිවර්සිටි එකේ ඉන්නේ කෙනෙක් හැටියට මට ඒක දැන් හොඳටම තේරෙනවා ඉතින් බිහෙවිය එකේ මොන වගේ දේවල් දැල්ලක වෙනස් අමුතු විදිහට පේන්නේ මොනවද නෑ ඒගොල්ලෝ හිතන පතන විදිහම උනත් මේ වෙනස් දැන් අපි හිතන විදිහ සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් හනමිටි අදහස් තියෙනවා අනමනම් කියලා ඒනට මේ 2000න් පස්සේ ටිකක් හිතන විදිහ හරි අමුතුයි හොඳයි ඒක හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා 2000ට පස්සේ දීපදුනේ 2000ට කලින්ද 2000ට කලින් 2000ට පස්සේ අපි සාමාන්‍ය මේ රෝන්ග් ජෙනරේෂන් එකක් විදිහට හංග වැඩ ගහනවා නම් එහෙම කරන්න ඕනේද නැහැ නැහැ ඇයි යාලට එහෙම කියන්නේ එක එකගේ ඔපිනියන් වෙනස් නේ ඒක නිසා ඉතින් යාලා එක එක මත දරනවා ඔයාගේ ඔපිනියන් එක මොකක්ද හැමෝටම එක විදිහට සැලකන්න ඕනේ සැලකීමේ ප්‍රශ්නයක් නෙවෙයිනේ තියෙන්නේ. එයාලා කරන්නේ හරි අමුතු දේවල්. එයාලා කරන්නේ මහා නරක වැඩ කියලානේ ගොඩක් අය කියන්නේ. 2000 කලින් වගේම 2000 වස්සෙත් එහෙම වෙන් කරන්න බෑ. ගොඩක් අය හොඳ දේවල් කරනවා. ගොඩක් අය නරක දේවල් කරනවා. ඔහුගේ දවසක දැක්කද හෙල්මට් එකකින් ගහලා මිනිස්සු එක්ක මරලා තියනවා. එච්චරම අප්ඩේට් නැහැ. මේ මයික ජෙනරේෂන් එකේම ප්‍රශ්නයක් කියලාම කියන්නත් අමාරුයි. දැන් මේ දවස්වල තියෙන රටේ තියෙන ගොඩක් ඒ ජෙනරේෂන් එකේම නොවෙන්නත් පුළුවන්. සමහර වෙලාවට වෙන ජෙනරේෂන් එකකින් ඔය දේ වෙන්නත් පුළුවන්. මං හිතන්නේ ඒක ජෙනරේෂන් එකේම ප්‍රශ්නයකුත් නෙවෙයි. වග කියන්න ඕනේ. ඒගොල්ලෝ දෙමාපියෝ, ගුරුවරු ඒගොල්ලන්ට එකට ජීවත් වෙන හැම දෙනාම මුළු සමාජෙම එකට වග කියන්න ඕනේ. ඒක ජෙනරේෂන් එකකට වැරද්දක් කිව්වොත් ඒක ඇත්තටම වැරදි. ජෙනරේෂන් එකට නෙමෙයි වැරද්ද කියන්න ඕනේ. ඒක පුද්ගලානුබද්ධ කාරණාවක් කියලා කියන අය මේ ඉන්නෝ. හැබැයි නෑ ඒක ජෙනරේෂන් එකේ අවුලක්. මේ 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 කාලේ ඉපදිච්ච හැමෝම එහෙමයි වගේ කියන අයත් ඉන්නෝ. එතකොට මේ දෙකෙන් ඇත්ත මොකක්ද? අපි උත්සාහ කරන්නේ මේ ඇත්තට ලං වෙන්න. ඔව්. ඒ ටික දෙනෙක්නේ ඩිල්ෂන්. අපිට තව අදහස් දීපොය හිටියා. අහලා බලමු. 2000ට පස්සේ සෙට් එකේද 2000ට කලින් සෙට් එකේද 2000ට පස්සේ 2000ට පස්සේට සාමාන්‍යයෙන් රෝන්ග් ජෙනරේෂන් එකක් කියලානේ කියන්නේ ඒක එහෙමයි අධ්‍යාපන මට්ටම අනුවයි ඉන්නේ මිනිසුන්ගේ ඇටිටියුඩ් අනුව තමයි ඒක තීරණය අධ්‍යාපන මට්ටම අනුව ඉන්නේ මිනිසුන්ගේ ඇටිටියුඩ්ස් අනුව මොනවද තීරණය කරන්න පුළුවන් ඒ කියන්නේ මානසික මට්ටම ගැන අපි හැමෝටම කියන්න බෑනේ ඒක පෞල් පසුබිමයි ඉගෙන ගන්න පරිසරය අනුවනේ තීරණය වෙන්නේ එහෙනම් 2000ට පස්සේ හැමෝම මෙහෙමයි කියලා වර්ග කරන්න අමාරුයි එතකොට එහෙම කියන එක වැරදිද ඔව් අනිවාර්යයි 2000න් පස්සේ ගොඩක් අයට සමාජ දැනුමක් නැහැ එයාලා හැමතිස්සෙම ෆෝන් එකේ ලයිනේ තාක්ෂණික දැනුමක් විතරයි යාලට තියෙන්නේ සංවේදීකමක් නැහැ ඉවසීමක් නැහැ කියලානේ ගොඩක් අය කියන්නේ. ඔව් ඒක. මේ පුද්ගලයා නෝ නැස්සනේ. හරියට හැමෝම මෙහෙමයි කියලා කියන්න බෑ අපිට. 2000ට පස්සෙත් හොඳ අය ඉන්නවද? අනිවාර්යෙන්. ඔයා හොඳයිද? ඒක ඉතින් මාත්කින් අනිත් අය තමයි දැන් මට මං ගැන ජජ් කරන්න බෑ. I don't think it's true. No, එහෙම නෙමෙයි. Maybe we are more advanced like ගොඩක් දේවල් we are trying new things maybe because of that they are telling that. 2000ට පස්සේ දීපුතුනේ 2000ට කලින්ද 2001 පස්සේ සාමාන්‍යයෙන් 2000න් පස්සේ රෝන්ග් ජෙනරේෂන් එකක් විදිහට හංවඩු ගහනවානේ එහෙම කරන්න ඕනේද නැහැ හැබැයි හැමෝම එහෙම කරනවානේ නැහැ එහෙම නැහැ ඔයාලා මේ FB groups එහෙම තියෙන 2000ට පස්සේ සෙට් එක 2001 සෙට් එකේ වගේ groups වල ඉන්නවද ඉන්න මොනවද ඒවේ සාමාන්‍යයෙන් ෂෙයා කරන්නේ එක එක post දානවා ඉතින් එහෙම අර උමනාවෙන් බලන්නේ මම ඉන්නවා විතරයි
ලක්ෂි ඔයා ඔය පාරේ ගියාම හම්බ වෙච්ච අය කියපු දේවල් නේ ඒ අපි අහුවේ නිකම් බැලුම් ගල Facebook පිටුවට ගිහින් බලමුද මේ Facebook පුරවැසියන් සමාජ මාධ්‍ය පුරවැසියන් මොනවද කියන්නේ කියලා එක එක දේවල් කියලා තියෙනවා මේ අහන්නකෝ සරත් නිශාන්ත කියනවා නම පටලවා ගන්න එපා සරත් නිශාන්ත සදාචාරයක් හා සભ્યත්වයක් නැති සමාජයක් මුදල මූලික කරගෙන හෙටක් ගැන හිතන තාරුණ්‍ය කියලා තමයි සටහන් කරලා තියෙන්නේ ඒ අතර නුවන් ජයවර්ධන ටිකක් දිග කමෙන්ට් එකක් තියෙනවා මට හිතෙනවා අවුල තියෙන්නේ 2008 කලින් අපේ කියලා. ඒ කියන්නේ 2008 පස්සේ ආගේ නෙමෙයි අවුල කියලා ඔහු කියන්නේ. දැන් ළමයි ටීවී සෝෂල් මීඩියා වලින් ලෝකෙ තියෙන්නේ මොකක්ද කියලා දැනීමක් තියෙනවා. ජීවිතේ විඳින්න උත්සාහ කරනවා. අපි ඉතින් අපිට කවුරු හරි කියන දේ හරි කියලා හිතාගෙන හිටියා. ප්‍රශ්න කරන්න ඉගැන්නුවේ නැහැ අපිට. අලුත් දෙයක් කරන්න බය කළා අපිව. මේක අවුල්. මේ අවුල් ගතිය තව අවුරුදු 30-40ක් ගිහින් හරියයි. එතකොට මේ ළමයින් දෙමව් මේ ළමයින්ගේ දෙමව්පියන් නැති වෙලා මේ ළමයි දෙමව්පියෝ මේ ළමයි ගුරුවරු වෙලා වෙනස් විදිහට හිතන මිනිස්සු ටිකක් ලොකු තැන්වලට ගිහින් රට වෙනස් වෙයි. ඇත්තටම අවුල 2000න් පස්සේ උන්ගේ නෙමෙයි 2008 කලින් අපේ කියලා තමයි නුවන් ජයවර්ධන කියන්නේ. එන්න බැලුම්ගල Facebook පිටුවට ඔබත් ඔබට හිතන දේ ගැන කියන්න Generation Z මේ අවුල්ද 2008 පස්සේ අය අලු අවුල්ද? දැන් මේ generation පිළිබඳවත් පොඩ්ඩක් හරි අවබෝධයක් දෙන්න ඕනේ කියලා හිතුවා ලක්ෂි. නැත්නම් generation z කියන්නේ කවුද කියන එකත් සමහරු දන්නේ නැහැ. සමහරු වැරදිද කියලා ගන්නවා. එතකොට මේ ඉපදුණු අවුරුද්ද අනුව යම් පරිච්ඡේදයක් ගත්තොත් පොඩි සමාන ලක්ෂණ අපේ රටේ නෙමෙයි හොඳේ ජාත්‍යන්තරව කරපු සමීක්ෂණ වලින් අඳුනාගෙන තියෙනවා. මේ ඒ කාලේ ජීවත් වෙච්ච අය පොඩි එක එක වගේ ලක්ෂණ ටිකක් දරනවා. මහා පොදු සාධක ටිකක් තියෙනවා. ඒක සැලකිල්ලට අරගෙන ඉපදුණු අවුරුද්ද අනුව මේ පිරිස් කාණ්ඩ කරලා තියෙනවා. දැනට තියෙන පරණම එක තමයි lost generation කියලා 1883 1900 වගේ කාලේ මේ 19 වෙනි සියවසේ ඉපදිච්ච අයව හඳුන්වනවා. ඊට පස්සේ greatest generation කියලා 1901 ඉඳන් 1927 දක්වා පරිච්ඡේද ඉපදිච්ච අයව හඳුන්වනවා. 1928 ඉඳන් 45 දක්වා ඉපදිච්ච අය silent generation කියලා හඳුන්වද්දී 1946 ඉඳන් 1964 වගේ වෙනකන් පරිච්ඡේද ඉපදිච්ච අය ඔවුන් හඳුන්වන්නේ බේබි බූමර්ස් කියලා. ඊළඟට දැන් මේ 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 අපි ජීවත් වෙන වකවානුවේ ගොඩක් ලොකු පුටුවල ඉන්න අය. ඒගොල්ලෝ අයිති වෙන්නේ ජෙනරේෂන් X. 1965 ඉඳන් 80 වෙනකන් වගේ ඉපදිච්ච අය. ඊට පස්සේ එනවා මිලේනියල්ස්ලා 1981 ඉඳන් 1996 කාලේ ඉපදුණු අය. දැන් ගොඩක් අම්මලා තාත්තලා මේ 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 පීරියඩ් එකේ ආයිනේ. එතකොට දැන් ගොඩක් ගුරුවරු මේ පීරියඩ් එකේ ආයි. දැන් ගොඩක් වැඩ කරන අය මේ පීරියඩ් එකේ 1981 1996 මිලේනියල්ස්ලා කියලා වුණා හඳුන්වනවා. ඊට පස්සේ තමයි ඔන්න ජෙනරේෂන් එක කියන්නේ ජෙනරේෂන් C නේ. ඒගොල්ලෝ වෙලා අර ෆෝන් එකත් එක්ක ඉපදුණු, ලැප්ටොප් එකත් එක්ක කිරිබීපු නේ. එහෙම අය පාම් තාක්ෂණයත් එක්ක වැඩිපුර මුහු වෙච්ච අය. නෑ හරි. පාම් ටොප් එකත් එක්ක ඉගෙන ගන්න අය 1997-2012. තර හරියට මේක කියව ගන්න මේ 2000න් පස්සෙම නෙමෙයි 2000ට කලින් අවුරුදු තුනකුත් මේකට ලෝක සමීක්ෂණවලදී අතුලත් කරලා තියෙනවා 1997-2012. ඊට පස්සේ දැන් අලුත්ම ජෙනරේෂන් එක තමයි. ඒගොල්ලෝ තාම ළමයි. ඒ නිසා ඒගොල්ලෝ කොයි වගේ වෙයිද කියලා හරියට කියව ගන්න බෑ. 2010-2020 අය ජෙනරේෂන් ඇල්ෆා කියලා කියනවා. අපි අද කතා කරන්නේ ජෙනරේෂන් Z නැත්නම් ජෙනරේෂන් Z ගැන. ඒ අය අවුල්ද? එන්න ඔබේ අදහසත් බැලුම්ගල Facebook පිටුවට ඇවිල්ලා අපිත් එක්ක බෙදා ගන්න. දැදහෙන් පස්සේ සෙට් එක කිව්වහම හැමෝම කියන්නේ රෝන්ග් ජෙනරේෂන් එකක් කියලා. ඇයි ඒ? ඒක ඉතින් ඒගොල්ලෝ හිතන විදිහට අනුව තමයි. ඒක මනුස්සෙන්ගේ එක එක හිතන මට්ටම් තියෙනවනේ. දැන් ඔයා හිතන්නේ එක විදිහක්. මං හිතන්නේ එක විදිහක්. ඉතින් ගොඩ දෙනෙක් හිතනවා ඒගොල්ලෝ රෝන්ග් ජෙනරේෂන් නෑ කියලා. හැබැයි ඇත්තම දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අරගෙනම හිතන අයගේ. අරක් අය කියනවා සාමාන්‍යයෙන් රෝන්ග් ජෙනරේෂන් නෑ කියලා. අරක් අය මේක එක එක කතා කියනවා. මොකද සමහර වෙලාවට අපි සෝෂල් මීඩියා ගත්තොත් එම් Facebook එකේ සමහර පෝස්ට් ආ වෙනවා. මේගොල්ලෝ මෙහෙමයි මේගොල්ලෝ මෙහෙමයි කියලා. හැබැයි ඒ මිනිස්සු දන්නේ නෑ ඒගොල්ලෝ 1990 ගණන් වල කියනවා 80 ගණන් වල කියනවා. ඔය කොහොම වුණත් 2000 මේ 2000 ඇතුළත ජීවත් වෙන්නේ නේද? 2000න් පස්සේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතකොට දැන් තියෙන වාතාවරණයට හුරු වෙන්න ඕනේ. දැන් ඒගොල්ලෝ අලුත් තාක්ෂණය හොයා ගන්න. දැන් එතකොට ඒ කාලේ තිබ්බ රේඩියෝ එක දැන් කොච්චර දියුණු වෙලාද කියලා. දැන් ෆෝන් එක දැන් අලු අපේ ෆෝන් එකෙන් මේක අහන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් ඒ කාලේ තිබ්බ තාක්ෂණෙත් එක්ක දැන් තියෙන තාක්ෂණය ගත්තොත් එහෙම සෑහෙන පරස්පරතාවයක් තියෙන. ඒ කියන්නේ සෑහෙන වෙනසක් තියෙනවා. ඉතින් එතකොට මේ මිනිස්සු කොහොම වුණත් මේ යන් ජෙනරේෂන් එක, ඒ කියන්නේ මේ අලුත් ජෙනරේෂන් එක තමයි ජීවත් වෙන්න ඕනේ. ඒ ජීවත් වෙන්නේ මේ මිනිස්සු හුරු වෙන්න ඕනේ. අපි හොඳ උදාහරණයක් විදියට ගන්න දේශපාලනේ. දැන් දේශපාලනේ ඉන්නවා 80 ගණන් වල 90 ගණන් වල වයසක නාගි සෙට් එකක්. හරිද? ඔය සෙට් එක ගත්තොත් එහෙම ඔය කට්ටිය ඔක්කොම කවුද? 2000න් පස්සේ ආයේද? දහර කලින් අය නේ. දැන් එතකොට මොකද රට වෙලා තියෙන්නේ? මේට ගොඩාක් කාලෙ කලින් සිංගප්පූරුවේ ජනාධිපති ලංකාවට ඇවිල්ලා කියනවා කොළඹ දැකලා කියනවා මම කවදාවත් සිංගප්පූරුව මේ වගේ කොළඹක් කරනවා කියලා. හැබැයි එදා ලංකාව දියුණු වෙමින් පවතින රටක්. හැබැයි දැන් වෙද්දි ලංකාව කොහමද? දැන් වෙද්දි දියුණු වෙමින් පවතින. ඉතින් දහර කලින් සෙට් එකනේ ඔක්කොම හිටියේ. දැන් පස්සේ සෙට් එක නෙමෙයිනේ. දේන රටක් හදන්නත් එපේ. මොංගල්නේ කියන කතාවනේ. එහෙම එකක් නම් නැහැදී අර 2000න් පස්සේ කියන එක මේ බොරුවට හදාගත්තා. එහෙම කියලාද වෙනසක් නැහැ.
අර කතාවක් කිව්වනේ. හ්ම්. ඒ කියන්නේ දැන් 2007 පස්සේ ආයේනේ අවුල් කියලා කියන්නේ. ජෙනරේෂන් සීනේ අවුල් කියලා කියන්නේ. හැබැයි මෙච්චර කල් රටකලේ ජෙනරේෂන් සීනේ මේයිනේ. එතකොට රට අවුල් කරලා තියෙන්නේ ජෙනරේෂන් 100ක නෙවෙයි බලන් ගියාම. ඒකනේ දැන් මෙච්චර කල් රටකලේ වෙන වෙන ජෙනරේෂන් වල මම කලින් කිව්වේ දැන් අපි lost generation, greatest generation, silent generation ඔය පැත්තකින් තියමුකෝ. 1946 ඉඳන් 1964 වෙනකන් අය. ඒගොල්ලෝ බේබි බූමර්ස්ලා. නේ? සැහැණ කාලයක් රට පාලනය කරාන තාමත් ඉන්නවා ඒ සමහර අය. ඒතර ජෙනරේෂන් Z දැන් වැඩ කරන්නේ ගොඩක් විට මේ ක්‍රියාශීලී මට්ටමේ ඉන්නේ ජෙනරේෂන් X. 1965 1980 කාලය. ඊළඟට මිලේනියල්ස්ලා 1981 1996 ඉපදුනවා. ඒගොල්ලොත් පොඩ්ඩක් ඉතින් ඔය රට කරවන තැනට ඉන්නවා. හරි. තාම වැඩිය නැහැ. ඔය හැබැයි වැඩිය නැහැ. නමුත් යම් පිටසකට ඉන්නවා. හරි. එතකොට දැන් ඒගොල්ලෝ තමයි මෙච්චර කල් කරේ. කරලා ඒ කරපුවා තමයි දැන් අපි විඳවන්නේ. ඒක විඳවමින් දැන් අපි කියනවා ජෙනරේෂන් Z නිකන් අවුල් නේ. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ නේ. ඒගොල්ලෝ ඉවසන්නේ නැහැ නේ. එහෙම එකක් කියලා අපි බෝඩ් උසන් ඉන්නවා. ඉතින් ඒ අතරේ මේ ජෙනරේෂන් C එකේ අය තවලුත් කතාවක් කියනවා. හැප්පුනේ රෝන් ජෙනරේෂන් එකත් එක්ක. එතකොට රෝන් කියන්නේ වෙන අදහසකින්. ඒ කියන්නේ අර මුලින් දැන් මුලින් රෝන් කියලා කියන්නේ ඒගොල්ලෝ අවුල්. මෙතන රෝන් කියලා කියන්නේ අවුල් නෙමෙයි. මේගොල්ලොත් එක්ක හැප්පිලා ඒගොල්ලොත් එක්ක කරපු සෙල්ලම් කරන්න බෑ වගේ අදහසක්. ඉතින් කොහොම නමුත් දැන් මේ දැන් මේ මේ ජාත්‍යන්තර සමීක්ෂණත් එක්කනේ ලක්ෂි මේ මේ එක එක ජෙනරේෂන්ස් හඳුනාගෙන තියෙන්නේ. එතකොට ඒ ජෙනරේෂන් එකේ සමාන ලක්ෂණ පොදු වෙන්නේ ඒ ඒ ඒ කාලවකවානුවේ පවතින පරිසර තත්ත්වයන් එක්ක. තාක්ෂණය කොයි මට්ටමේද? සමාජ භාවිතයන් කොයි මට්ටමේද? ඒවත් එක්ක 1970 දශකයේ හෝ 80 දශකයේ ගත්තට ඊට වඩා දැන් වෙනස්නේ. ඒ වෙනස්කම් එක්ක තමයි මේ පරිච්ඡේදයේ උපදින අය වෙනස් හැසිරීම් නිරූපණය කරන්නේ. හ්ම්. මේකත් අහන්න. ගොඩක් අය මේ දවස්වල හෙල්මට් වලින් ගහලා කට්ටියව මරනවා. එහෙම නැත්නම් මියුසිකල් ෂෝ එකක් ඉවරුනෙන් පස්සේ වලි දාගන්න මේ ගොඩක් දේවල් වලට සම්බන්ධ වෙලා තියෙන ඔය 2000න් පස්සේ සෙට් එක කියලා කියනවානේ. ඔව් ඒකට මගේ දැන් ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් බලපානවා ඇත්තටම. ඒ කියන්නේ දැන් හැමෝම ඉන්න හැමෝම හෙල්මට් වලින් ගහලා මරන්නයි හැමෝම මේ වගේ එකක් කරන්නේ. ඒකට මගේ ජෙනරේෂන් එකත් එක්ක ඒගොල්ලන්ගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකත් බලපානවා. වාහනාර මේ ළඟදි ප්‍රශ්නයක් වෙච්චින්ද? ඒක නම් මං හිතන්නේ අර ඒ අවස්ථාවේ විදිහට වෙච්ච දෙයක් වෙන්නදී ඒක අර 2000න් පස්සේ එක්ක 90 ගණන් වල එක්කෙනෙක් හිටියා බාදේ ඒ වගේ දෙයක් වෙන්න තිබ්බා. සමහර ලාට ඒ අර ඒ හිටිය තත්ත්වනුව තමයි ඒක වෙන්නේ. එයාලට දරා ගැනීමේ හැකියාවක් නැහැ සංවේදීකමක් නැහැ කියලානේ ගොඩක් අය කියන්නේ. ඒක වෙලා තියෙන්නේ ජෙනරේෂන් එකේ අවුලක් නිසා නෙමෙයිද? මං නම් හිතන්නේ ජෙනරේෂන් එකේ අවුලක් නෙමෙයි කියලා. ඒ වෙලාවේ දැනුණ දේ. ඔව් ඒ වෙලාවේ දැනුණ දේ තමයි. ජෙනරේෂන් එකේ ප්‍රශ්නයක් නැත්තම් එයාට දරා ගැනීමේ හැකියාව සංවේදීකම කවුද ගන්නන්න ඕනේ? ඒවා දැන් අර තියෙන තාක්ෂණෙත් එක්ක මේ වෙච්ච එකක් වෙන්නේ නැති මේ මං හිතන ඉදර අර ඉස්සෙල්ලා වගේ මේ සෙල්ලම් කරන ඒවා ඒ වගේ ටික මේ නැතිලා තියෙනවනේ පිට්ටනිය ගිහිල්ලා ක්‍රිකට් ගහන ඒවා ඒවා නැතිලා තියෙනවා ඒවත් එක්ක ඒ ටික අඩු වෙලා ඇති කියලා තමයි මට හිතෙන්නේ. ඒක වගේ දෙයකට නම් ඉතින් වයස් බෙදයක් කියන්න බෑ. ඒක 2000ට කලින් අයටත් ඒ දේ වෙන්න පුළුවන්නේ. ඔව් ඊට වඩා දේවල් ඉතින් දැන් 2000න් පස්සේ ඒ කරනවනේ සාමාන්‍යයෙන්. ඒකත් එක හිතුවක් වෙන්න පුළුවන්. දරා ගැනීම, ඉවසීම, සංවේදීකම නැති නිසාද මේ දේවල් මෙහෙම වෙන්නේ? ඔව් ඒකත් වෙන්නේ ඇති 2000න් පස්සේ. ඒකට ගොඩක් ඒක අඩුයි. දරා ගැනීම, ඉවසීම, තව කෙනෙක් දිහා මානුෂීය හැඟීම් බලන එක ඒ දේ පොඩ්ඩක් ටිකක් අඩුයි කියලා මට හිතෙනවා. මට හිතෙනවා සමහර කිට මගේ මං හිතන දේ වැරදින්න පුළුවන්. ඒනොට මට හිතෙන දේ ඒකයි මම දැන් විශ්වවිද්‍යාල ඒ තවත් අදහස්. එතකොට මේ අදහස් වල කියවෙනවා ජෙනරේෂන් එකේ අවුලක් නෙමෙයි. හැබැයි හැම ජෙනරේෂන් එකකම හිටිය අවුල් අය. ඒ ජෙනරේෂන් එකේ ටිකක් වැඩිපුර ඉන්න වැතිරිල්සා. ඒ අවුල හැදෙන්නේ පුද්ගලානුබද්ධ කාරණාත් එක්ක. හැබැයි ලක්ෂි කියනවා වගේ මේ ජෙනරේෂන් එකේ එහෙම අවුල් අය වැඩිපුර ඉන්නව නම් අපි හොයන්න ඕනේ ඒ ඇයි කියලානේ. නේ? එතකොට අපි ගෙවල් වල හිර වෙලා හිටියානේ. කොවිඩ් එක නිකමට හිතන්න ඉස්කෝලේ පහේ පන්තියේ හිටපු දුව හෝ පුතා ආයෙත් ඉස්කෝලට යන්නේ අටේ පන්තිය නැත්තම් නවයේ පන්තිය. හය හත අට කියන්නේ පාසල් ජීවිතේ අතිශය වැදගත් වකවානුවනේ. ඉස්කෝලේ අටේ හිටපු දුව හෝ පුතා ආයෙත් ඉස්කෝලට යන්නේ ඕලෙවල් පන්තියට. අට නවය දහය කියන්නේ ඉස්කෝලේ ඉතාම වැදගත් පරිච්ඡේදයක්නේ. අලුත් අත්දැකීම් ලබන පරිච්ඡේදයක්නේ. ඒ අත්දැකීම් ඔවුන්ට අහිමි වෙනවා. ඒ අත්දැකීම් ඔවුන් ලබන්නේ ගෙදර ඉඳන්. ගෙදරදී අත්දැකීම් ලබන්නේ ෆෝන් එකෙන්. එතකොට අර පරිපූර්ණ අත්දැකීම් ටික ලැබෙනවා. එහෙමනම් යම් අවුලක් නිර්මාණ වෙලා නම් ඒ අවුලට මේක බලපාන්න පුළුවන්. අපි හොයන්න ඕනේ අන්න එතෙන්ට උත්තර. එහෙම නැත්නම් රෝන් ජෙනරේෂන් එකක්. මේගොල්ලෝ කවුද? මේගොල්ලෝ කියන ඒවා කරලා පුළුවන්. අන්න එහෙම අහන එකම අවුල්. හරි. අනිත් පැත්තෙන්
අපි ඕගොල්ලෝ හැප්පුනේ රෝන් ජෙනරේෂන් එකත් එක්ක ඒ ජෙනරේෂන් එකත් එක්ක කරපු වැඩ මේ අපිත් එක්ක බෑ කියලා එතනත් පොඩි අවුලක් තියෙනවනේ නේ අපි අනිකාගේ මතය අහන්න සූදානම් විය යුතුයි විරුද්ධ මත ගරු කරන්න සූදානම් විය යුතුයි එහෙම නැති වුණොත් එතන ගැටුමක් ඇති වෙනවා එතකොට එහෙම ගැටුම්කාරී තත්වයන් වැඩි වෙලා නම් අන්න අපි ඒකටත් හේතු හොයන්න ඕනේ දැන් මේ මේ මත විමසීම් වලදී සමහර හේතු කියවෙනවනේ එකක් තාක්ෂණය තාක්ෂණය පාවිච්චි කරන විදිහ නේ තාක්ෂණය දිනු වෙමින් තියෙනවා එතකොට මේ තියෙන ෆෝන් එක මේ තියෙන ලැප්ටොප් එක මේ තියෙන සෙසු තාක්ෂණික උපාංග 70 දශකයේ හෝ 80 දශකයේ තිබ්බනම් ඒ කාලේ අයත් මෙහෙම වෙයිද නේ එහෙම කියපුවයි හිටියා එහෙම කියපුවයි හිටියා එතකොට ඇත්තටම ඒ තාක්ෂණික උපාංගය නිසාමද මේ චර්යාත්මක හෝ ආකල්ප මේ වෙනස්කම් සිදු වෙලා තියෙන්නේ හොයන්න ඕනේ ඒවා ඒවා තමයි කියලා තමයි මේ සමාජ ගවේෂණයේදී අපිට හේතු ගන්නුනේ දෙදාහට පස්සේ සෙට් එකේද 2000 2000 ඔයා වැඩිපුර කැමති 2000ට පස්සේ සෙට් එකටද 2000ට කලින් සෙට් එකටද 2000න් පස්සේ සෙට් එකත් හොඳයි නේ 2000ට කලින් ඇයිත් අවුලන්නේ ගොඩක් අය කියනවනේ 2000ට පස්සේ සෙට් එක අවුල් කියලා ඒක ඉතින් හිතන විදිහ තමයි ඉතින් 2000 පස්සේ අය කරන වැඩයි 2000 කලින් අය ඉතින් කේක විදිහ හිතනවනේ 2000ට පස්සේ මොනවද ඔය කරනවා කියපු වැඩ ඔය ඉතින් ළඟදී කේක දේවල් පෙන්වන්නේ ටීවී එකේ 2000ට පස්සේ අය කළා කියලා සෝෂල් මීඩියා වල ටිකක් වැඩිපුර කතා වෙන්නේ මොනවද කරලා තිබ්බේ යාලා බයිසිකල් වලින් එක එක වැඩ ගෑ විදාන් යන්නේ වයි ඕවා තමයි ටික්ටොක් වල එක එක දානවනේ වීඩියෝස් එක පොඩි පොඩි මල්ලි ලංගිලා 2000න් පස්සේ සෙට් එකේ කෙනෙක්ද 2000 2000න් පස්සේ ආයිට සාමාන්‍යයෙන් කියන නිකන් රෝන් ජෙනරේෂන් එකක් කියලා යාලා ඇත්තටම එහෙම කියන්න ඕනේද මං හිතන්නේ නැහැ එහෙම කියන්න ඕනේ කියලා තම තමන් හිතන විදිහනේ ඉතින් 2000න් පස්සේ කියලාත් ඉතින් ඒ තාක්ෂණයත් එක්ක ආපු පිරිසක්නේ ඉතින් මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ එහෙම හිතන්න ඕනේ කියලා යාලා රෝන් ජෙනරේෂන් එකක් විදියට පාඩම් කරන දෙයක් වුණත් 2000ට කලින් ගොඩක් අය පොතක් අස්සමින් තමයි වැඩ කරේ දැන් අලුත් ජෙනරේෂන් එක අනිවාර්යෙන් ඔන්ලයින් හැමදේම යන්නේ ඒ වගේ තමයි ඕනිම දෙයක් තාක්ෂණයත් එක්ක යන ජෙනරේෂන් එක තමයි සාමාන්‍යයෙන් තාක්ෂණයත් එක්ක බැඳිලා තියෙන හැම වැඩක් අලුත් තාක්ෂණයක් ඇවිල්ලා තිනවා තාක්ෂණයත් එක්ක තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කරගෙන යන්නේ 2000න් පස්සේ කට්ටිය ගිල්සන් මේ අපිට පාරදි හම්බෙච්ච අයනේ අපි මේ පිළිබඳව මේ මේ ළමයි එක්ක වැඩ කරන අයගෙනුත් අහලා බලන්න ඕනේ ඒක නිසා අපි මේ ගැන ප්‍රශ්න කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහත්මයාගෙන් ජෝන් පරම්පරාව තමයි රටක සංවර්ධනයේ ප්‍රධාන නාවිකාව. ඒ සංවර්ධනයේ නියමුවන් තමයි ජව්වනේ. ඒකට ඒගොල්ලන් ඇත්තටම මේ වගේ දුර්මුක වෙනවා නම්. ඒ වගේම ඒගොල්ලන් තුළ ඇත්තෙම රටට වැඩදායක ආකල්ප චින්තන සම්ප්‍රදායන් අපි ගොඩනැගුවේ නැත්නම් රට සංවර්ධනය කිරීම බොහොම හිමින් සිද්ධ වෙයි. ඉතින් ඔය විදිහට බලනකොට ඇත්තෙම නව පරම්පරාව එදා ඉඳලා प्रधान विपर्यास प्रधान संक्षेप कैटिकल्वी अनेकागे वेदना तेरूपंद अनुभूति विशेष अनेका पिलिबंद अनुभूति तमाम पिलिबंद अनुभूति तमाम पिलिबंद अवभूति परंपरा तमाम पिलिबंद अवभूति अनेका पिलिबंद अवभूति समाज अवभूति चित्त वे की बुद्धि प्रचंड ඔහුගේ දවසල ගොඩක් කතා බහට ලක් වුණා මේ 2000න් පස්සේ සෙට් එක කියලා ඔය හංවඩු ගහන කට්ටිය එක එක වැරදි ක්‍රියාවලට යොමු වෙලා තිබ්බා. ඇත්තටම යාලට එහෙම වෙලා තියෙන්නේ එයාලගේ ප්‍රශ්නයක් නිසාද එහෙම නැත්නම් සමාජීය වශයෙන් හරි අධ්‍යාපනික වශයෙන් හරි අපේ රටේ සමස්තය ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නිසාද? ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් කියන්න අමාරුයි. ඒක වටපිටාව තමයි ඉතින්. අපි ඒ කාලේ හිටියත් එච්චරයි. ඒකට වග කියන්න ඕනේ ඒ ජෙනරේෂන් එක නෙවෙයිද? ඇත්තටම නෑ. ඔව්. ඇත්තටම නෑ. අධ්‍යාපනික වශයෙන් ගැටලුවක් තියෙනවා නම් අධ්‍යාපනයේ දැන් ඒත් මෙහෙමනේ දැන් එහෙම වෙන්නත් ඒත් වෙන්නේ සමාජයේ තියෙන
තත්ත්වයනෝනි සමාජයේ හැදිලා තියෙන්නේ ඒ මත එකිනෙක අභිභව යන්න ඒ නිසා තමයි මම හිතන්නේ ඒක වෙලා තියෙන්නේ හිතන්නේ මේ කට්ටිය කරන වැඩත් එක්ක තමයි ගොඩක් කරන්නේ සමහරවිට ගොන් වැඩ වගේ කරනවා ඒ තවනේ යාලගේ සෙන්සිටිව් ගතිය එහෙම නැහැ කියලා මට හිතෙනවා ඒ කියන්නේ අනිත් මිනිස්සු ගැන හිතන්න එහෙම දැන් යාලගේ අර කොවිඩ් එක දැන් ස්කූලේම වහලා තිබ්බ ඉතින් යාලට ෆෝන් සරන් දීලා ඉතින් ළමයි ඒවට ඇඩික්ට් වෙලා එතකොට ඒවත් එක්ක ළමයින්ගේ මයින්ඩ් එක හැදෙන මේ විදිහට මම හිතන්නේ ඒකින්ද තමයි ගොඩක් කරන්නේ එතකොට ඒකට වග කියන්න ඕනේ අපිට ඉතින් ඒකට මොකුත් කියන්නත් බෑ ඕන නැතුව මොකුත් කරන්නත් බෑනේ ඉතින් ඇත්තටම මේකට කාටවත් අරද්දක් කියන්නත් බෑ ඉතින් ඇත්ත වැරද්ද කියන්නේ ඉතින් අර ඒ කියන්නේ ඒක එයාලගේ හොඳම කාලේ සිද්ධ වුණ දේවල් එක්ක තමයි යාල ඒ විදිහට වෙලා තියෙන කියලා මන්න හිතන්නේ කොවිඩ් එක යම් බලපෑමක් වුණාද යාලට අනිවාර්යයෙන් දීසන්තන් ගොඩක් අය කිව්වේ කොවිඩ් එක්ක මේ ජෙනරේෂන් C එකට ලොකු බලපෑමක් වුණා කියලා ඒක නිසා අපි ඒ ගැන ප්‍රශ්න කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහත්මයාගෙන් අපි ඒකට දකින්න ප්‍රධානම ගැට තමයි තාක්ෂණ ඇපෙහිකම ජංගම දුරකථනය නැතුවම බැරි තත්ත්වයකට පත් වෙලා නිර්මාණය අඩු වුණා. ඒ වගේම මොළයේ ස්නායුවලට නියුරෝන වලට යම් බලපෑමක් ඇති වෙලා තියෙනවා මේ නූතන පරම්පරාවට. ඇපෙහිකමත් එක්ක ඒ වගේම අනිත් එක තමයි ආතතිය. ආතතිය පදනම් කරගත්ත රසායනික අසමතුලිතතාවයන්. මේ යෞවනය අද හුඟක් භුක්ති විඳිනවා. ඉතින් මෙන්න මේවා බලපා මේ 21 වෙනි සියවසේ අපි අපේක්ෂා කරන කුසලතා. බොහෝ දුරට 2010 න් පස්සේ විශ්වවිද්‍යාල තරණයෙන් ඈත් වුණා. 2000 කොහොම වුණත් 2005 6 වගේ ඉඳලා අපි දැක්කා යම් අවප්‍රමාණ වීමක් පාසල් දරුවෝ තුළ. ඉතින්ම 2004 සුනාමි ඛේද වාචකය. එතනින් පස්සේ ඇති වූ ගැටුම්. ඒ වගේම 2007 විතර වෙනකන් අපේ රටේ පැවතුණු යුද්ධ කැරලි කෝලහල. මේ සියලුම දේවල් පදනම් කරගෙන රටේ ජනතාව පීතියෙන් හිටියා. ප්‍රශ්නවල ජීවත් වුණා. ඉතින් මේ සියලු දේවල් නව දරුවන්ට අලුතින් උපදින දරුවන්ට යම් ප්‍රමාණයකට බලපෑද රිද්දි වෙනකොට තියෙන සහ දරුවෙක් කුසේ ඉන්නකොට තියෙන මානසික සෞඛ්‍ය සංවර්ධනය කලන සංවර්ධනය මේවා යම් යම් වෙනස්කම් ඇති වුණා 1900 ගණන් වල ජීවත්වම ළමින්ට වඩා එතකොට අද යෞවනය දිහා බලනකොට ඊට වඩා ප්‍රබල විශාල විපර්යාස රාශියක් අද අත්විඳිනවා හේතුව කොරෝනා වසංගතය ඊළඟට ඔන්ලයින් අධ්‍යාපනය ක්‍රියාත්මක වුණ අසංගතයත් එක්කම ආර්ථික අර්බුදයක් ආව ලෝකෙම ඊළඟට ජීවත්වීමේ සතන කියන එක ඇති වුණා ඉතින් මෙන්න මේවා එක ඇත්තෙන්ම ළමයි යම් සීමිත පරාසයක කොටු වුණා තාක්ෂණයෙන් දැනගත්ත යාළු මිත්‍ර සබඳතා ඈතන ඒතර සබඳතා කළමනාකරණයේ විශාල ගැටුමක් අද තියෙනවා අපි ගත්තොත් පාසල් දහු ඇත්තටම බලන්න එදා තිබුණු සුහදත්වය එදා තිබුණු කැපවීම එදා තිබුණු සහෝදරත්වය එදා තිබුණු ක්‍රීඩා කෞශල්‍යයන් ගොඩක් අඩුයි ඒතකොට ළමයි පුද්ගලික අධ්‍යාපනයේ ඉතු බවට පත් වෙලා දැන් අද කතා කරන මොහොත වෙනකොටත් පාසල් දවසක් ගොඩක් දරුවෝ පාසලේ නෙමෙයි ඉන්නේ අද ටියුෂන් පන්ති ඉතින් මෙන්න මේ විදිහට තරගකාරී අධ්‍යාපනය මගින් යාන්ත්‍රික ළමයේ බවට පත් කළා යාන්ත්‍රික තරුණයේ බවට පත් කළා ඒතකොට යෞවන වයසේ අද යාන්ත්‍රික යෞවනියන් තමයි Lost generation, greatest generation, silent generation, baby boomers, generation X, millennials, generation Z, generation alpha, ඔයාදී වශයෙන් ඉපදුණු දශකයේ ආනුව හෝ ඉපදුණු පරිච්ඡේදයේ ආනුව ලෝකේ හඳුනාගත් પરම්පරා ගණනාවක් තියෙනවා. එතන මේ પરම්පරා හඳුනා ගැනීමේ ඒ වකවානුවල ඉපදුණු අයගේ එක රටක නෙමෙයි ලෝකේ පුරා චරිත ලක්ෂණ සිතුම් පැතුම් රටාවන් පිළිබඳ කරන අධ්‍යයනයකදී හඳුනා ගන්න මහා පොදු සාධක එක්ක පොදු ලක්ෂණ එක්ක හැබැයි දැන් මේ අපි අපේ රටේ මතු කරන සංවාදය 2000න් පස්සේ අය රෝන් ජෙනරේෂන් එකක් කියන සංවාදය 2000න් පස්සේ අය ඉපදුණු අයට දැනෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ වගේ කියන සංවාදය සංවේදී නැහැ කියන කාරණ මේක මේ ඒකයි මේකයි දෙක එකක්ද කියන එක ආයෙත් හිතන්න ඕනේ එතකොට ලෝකෙ පුරාම එහෙමනම් 2000න් පස්සේ ඉපදිච්ච අය මෙහෙමද අනිත් පැත්තෙන් දැන් ෆෝන් එක නම් ප්‍රශ්නේ එතකොට 80 90 අය ෆෝන් එක පාවිච්චි කරන්නේ නැද්ද? ඒගොල්ලෝ 2000 ඉඳන් පාවිච්චි කරා නම් මෙහෙම ඇඩික්ට් වෙන්නේ නැද්ද? ඕක ආයෙත් හොයන්න ඕනේ. හේතුව තමයි ලක්ෂ්‍ය අපි මේක මේ ජෙනරේෂන් එකේ අවුලක් කියලා ලේසියට කොටු කරනවා ලඝු කරනවා. හැබැයි අතුලට හොයාගෙන යද්දි මේක ජෙනරේෂන් එකේ අවුලක් නෙමෙයි. එක තැනක මේක කියවෙනවා. මේක සිස්ටම් එකේ අවුල. ජෙනරේෂන් එකේ අවුලක් නම් ලෝකේ පුරාම මෙහෙම වෙන්න එපැයි. හැබැයි ලෝකේ පුරාම මෙහෙම නැහනේ. ජෙනරේෂන් එකේ අවුලක් නම් ජෙනරේෂන් එකේ හැමෝම මෙහෙම වෙන්න එපැයි. හැබැයි හැමෝම මෙහෙම නැහනේ. සංවේදී නැහැ කියන ජෙනරේෂන් 100 කේ සමහර අය
ටොෆිය කාලා ඉටිකොලේ දාන්න නැහැ නේ පාරේ. එහෙම කළාට 70 80 අය. නේ එහෙම කළාට බේබි බූමර්ස්ලා හරි ජෙනරේෂන් X එකේ අය. නේ එහෙම කරන අය ඉන්නවා. එහෙම ඉන්නවා මේ පරම්පරාව. හැබැයි ජෙනරේෂන් 100 එකේ බොහෝ අය එහෙම කරන්නේ නැහැ නේ. ඒ අතර කෙනෙක් ඉන්න පුළුවන්. ඔව් ආදරයෙන් පරදුනාම ගිහින් බෙල්ල කපන. හරි. එහෙමනම් ඒක ජෙනරේෂන් එකේ අවුලක්ද? එහෙම නැත්නම් ඒ ජෙනරේෂන් එකේ සමහර අයගේ අවුලක්ද? එහෙනම් ඒක සිස්ටම් එකේ අවුලක්ද? මෙන්න මේක ආයෙත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ සඳහා තමයි අද මේ බලකිරීම අපි කරන්නේ නැතිනම් බැලුම් ගල යථාර්ථ හරහා. ගොඩක් අය කතා වෙන විදිහට එයාලගේ සංවේදීකමක් නැහැ දරා ගැනීමක් නැහැ ඉවසීමක් නැහැ කියලා කියනවනේ. ඇත්තටම එහෙම කියනවා නම් ඇයි එයාලට එහෙම වෙලා තියෙන්නේ? නෑ 2000න් පස්සේ ආයෙත් විතරක් නෙමෙයි සංවේදීකමක් නැහැ කියන්නේ මොකද? 2000න් පස්සේ විතරක් නෙමෙයි මිනි මැරුම් කරලා තියෙන ඊට වැඩි වැඩි කරලා තියෙන ඊට කලින් ජෙනරේෂන් එකේත් වැඩි කරලා තියෙනවා. අර පොඩ මෑත කාලින විච දේවල් එක මොකද එයාලගේ අර පොඩ්ඩක් තියෙනවනේ. දැන් මේගොල්ලෝ කියන්නේ 2000න් පස්සේ පොඩ රෙස්පෙක්ට් කරන්නේ නැහැ වැඩි හිටියන්ට එහෙම එකක් තියෙනවා. හැබැයි එහෙම කියලා හැමෝම එහෙමයි කියලා ඒ මට මෙම නින්නත් දැ අපි 2000න් පස්සේ මේ ඒ උනාට එහෙම කියන්න බෑ මේ මොකද හැම ජෙනරේෂන් එකෙම වැරදි කරන කොටසක් ඉන්නව නැති කොටසක් ඉන්නව. ඒක නිසා අපිට කියන්න බෑ මේ 2000න් පස්සේ ජෙනරේෂන් එක හොඳ නෑ 2000 උඩින් අය හොඳයි එහෙම කියලා කියන්න බෑ. මම දකින්නම් සමාජයක් හරි බලපෑමක් වෙන්නේ නැති ඒ වගේම අධ්‍යාපන ක්‍රමෙත් අවුල් තියෙන්නේ නැති ඒ වගේ දේවල් නිසා තමයි සාමාන්‍ය හරි දැනුමක් නොලැබිච්ච එකත් හේතු වෙන්න පුළුවන්. ගැන හැසිරීම් ගැන ඒ වගේ පොඩක් නීති රීති ආට පොඩි කාලේ ඉඳන්ම කියලා දුන්නා හොඳයි කියලා හිතනවා ඒ වගේ දේවල් තමයි. ඇත්තටම 2000න් පස්සේ ආයට එහෙම වෙලා තියෙන්නේ ඇයි? 2001 අය හොඳයි මන් දන්නා ඊට පස්සේ වෙන්න තියෙම. ඒ කියන්නේ 2001 න් පස්සේ සෙට් එක කියලා එතකොට අපි අලුතෙන් කියන්න ඕනේ. ඔව් ඔව්. ඒ භෞතික ලෝකයේ අදහස් නේ. මේ සමාජ මාධ්‍යයේ අදහස්. නැතනම් බැලුම් ගල Facebook පිටුවේ තබපු comments. හේෂාන් මනුලජිත් කියනවා කම්පියුටර් ජෙනරේෂන් වගේ එයාලත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. 90ට කලින් අය, 90න් පස්සේ අය, 2000ට පස්සේ අය. එතකොට නෙත්මි ශහර කියනවා ජෙනරේෂන් එකේ නෙවෙයි යවුල. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදිවලට ජෙනරේෂන් එකටම බයිනවා. ජීවිතේ විඳින විදිහ වෙනස් වුනහම ඒකට බයිනවා. තාක්ෂණික උපංග භාවිත කරන එකෙන් අවුලක් වෙනවා නම් හැමෝම වෙන්න ඕනේ. කෙනෙක් කිව්ව පළියට හැමෝම අතරේ ඒකම යවලා ඒක ප්‍රමෝට් කරන්න හදන්න එපා. ඒක හිතට එකඟව Tamanට වැරද්දක් වෙලා නම් විතරක් ඒක හිතලා හරි තීරණයක් ගන්න. දැන් මම 2001 නිසා කියනවා කියලා කට්ටිය කියයි. ආ මේ 2001 එක්කෙනෙක්. එහෙම නැහැ. හදවතට එකඟමයි කිව්වේ කියලා තමයි නෙත්මි සෙහාරා කියන්නේ. ඊළඟට ආරච්චිලාගේ ජයවර්ධන කියන අදහස ධර්මයේ පෙරහිම නිසා ආධ්‍යාත්මිකව පරිසරයේ බිඳවැටීමත් පාරිසරික හා සමාජීය පැවැත්ම දැන් විජලණය වෙනවා. මානව චර්යාව කාලයට අනුකූලව වෙනස් වෙනවා. නූතන තාක්ෂණය මානවයාගේ සිතුම් පැතුම් වලට බලපෑම් කරලා තියෙනවා. දැන් 2000න් පස්සේ සමාජය කෘතිම දැනුම හා මානව දැනුම එක්ක ඒකාබද්ධවයි. 90 දශකයේදී ඒක මැජික් වගේ. ඒ සමාජය දැනුමට විතරයි 90 දශකයේ හුරු වෙලා තියෙන්නේ. නමුත් 2000 සෙට් එක තාක්ෂණය එක්ක මනුෂ්‍යත්වය දුරකින් ගොඩක් ඈතට ගිහින්. එතකොට ශ්‍රී නිර්පාර්ෂික කියනවා වෙන කිසිම හේතුවක් නෙවෙයි ඔය කියන ජෙනරේෂන් හැම එකක්ම අවුල්. මොකද මුන් එකෙක්වත් පන්සල් යන්නේ නැහැ. ධර්මය ගැන දන්නේ නැහැ. රට වල්මත් වෙලා ධාර්මික නායකයෝ නැහැ. ආදර්ශමත් චරිත නැහැ කියලා. රසික අරවින්ද ඒකනායක බැලුම්ගල Facebook පිටුවේ තපන සටහනක් දුපුටා ගත යුතුමයි. ගුරුවරයෙක් ලෙස මගේ අදහස කියලා තමයි ඔහු පටන් ගන්නෙ. 1997න් පස්සේ මේ වෙනස බට බලපාන සාධක කිහිපයක් තියෙනවා. එක තාක්ෂණික බලපෑම තාක්ෂණය යහපත් අයහපත් විදිහට භාවිත කරන්න ජෙනරේෂන් වල වැඩි හරියක් මඟ පෙන්වීම කරේ නැහැ. මාධ්‍ය සදාචාරය අපේ රටේ මාධ්‍ය සදාචාරය අන්තිමයි. තාක්ෂණය එක්ක යහපත් මාධ්‍ය සදාචාරයක් තමයි නිර්මාණ වෙලා තියෙන්නේ. ඒකේ බලපෑම ලොකුවට දැනෙනවා කියලා ඔහු කියනවා. අංක 3 පිරිහුණු ජෙනරේෂන් කිහිපයක බලපෑම. ඒ කියන්නේ කලින් ජෙනරේෂන්ස් ගැනයි මේ කතා කරන්නේ. ඒව පිරිහිච්ච නිසා ඒක බලපෑම මේ අලුත් ජෙනරේෂන් එකට ලැබුණා කියලා තමයි ඔහු කියන්නේ. විසඳුමකුත් ඔහු යෝජනා කරනවා. මේ ජෙනරේෂන් එකට ආදරය, කරුණාව වැඩිහිටියන්ගෙන් ලැබෙනවා නම් මේ ජෙනරේෂන් එකේ කියලා වෙනසක් නැහැ. ඒ අය හොඳ පැත්තට ගන්න පුළුවන්. ඒත් වැඩිහිටියන්ගේ වගකීමක් ඒක. අපි අත්දැකීමෙන්ම දන්නවා පරිසරය යහපත් වෙනවා නම් ජෙනරේෂන් එක කියලා වෙනසක් නැහැ. හොඳ පුරවැසියන් බිහි කරන්න පුළුවන්. මේ තාක්ෂණය පාවිච්චි කරලා මේක වෙනස් කරන්න පුළුවන් කියලා තමයි ඔහු කියන්නේ. කසුන් ඩිල්ෂාන් කියනවා 2000න් පස්සේ මිත්‍යාව විශ්වාස කරන්නේ නැහැ. දේවාල ගන්න යන්නේ නැහැ. අලුත් විදියට හිතනවා. තර්කානුකූලව සංස්කෘතික යල්පැන ගිය දේවල් පවා ප්‍රශ්න කරනවා. ලොකුම හොඳම දේ තමයි සමාජයේ මෙච්චර කල් දුවපු බොරු මතවලට තර්කයක් වෙන්න මේ ජෙනරේෂන් එකට පුළුවන් වෙලා තියෙනවා කියලා. එන්න බැලුම්ගල Facebook පිටුවට ඇවිත් ඔයාගේ අදහසත් comment කරන්න.
ඉස්කෝලෙන් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ? ඉස්කෝලෙන් නැතිනම් හැමෝ කරන්නේ කොහොමද ඉන්නේ ඉතින්? ඒක නැතිනම් කොච්චර කිව්වත් හැදෙන එක නෙමෙයි. 1970 වින්න කෙනෙක්ට ඒ කාලේ ෆෝන් නැති වෙන්න පුළුවන්. එතකොට දැන් ඒගොල්ලන්ට ඒ කාලේ ෆෝන් එකක් තිබ්බනම් ඒගොල්ලොත් අපේ වයස වෙනකොට ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් නිකන් ඉන්නේ නැහැ නේ කවුරු? දැන් ඉන්න කට්ටිය ඒක බලනවා අපි ෆෝන් වල ඉන්න අරක මේක කියලා. ඒගොල්ලෝ ඒ කාලේදී ඒක මේ තාක්ෂණය ඒ කාලේ තිබ්බනම් ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා නිකන් ඉන්නේ නැහැ නේ. දැන් හැම ජෙනරේෂන් එකක්ම කරන්නේ අනිත් ඊළඟ ජෙනරේෂන් එක බයින එක විතරයි. ඒගොල්ලන්ගේ තියෙන අලුත් දෙයක් හොයන්නේ නැහැ. වැරදි තියෙන හැම ජෙනරේෂන් එකේ ඒ උනාට අර හොඳ දේ හොයන එක අඩුයිද? එයාලා එහෙම හිතන්නේ එයාලා තාක්ෂණයත් එක්ක හැමතිස්සෙම ඉන්න නිසාද? මොකක් වෙන්න පුළුවන් දෙයකට හේතුව? ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. ඉතින් අපි ඒකේ හොඳ දේ ගන්න ඕන නරක දේ අපි රිජෙක්ට් කරලා දාන්න ඕන. හොඳ පැත්ත මොකක්ද නරක පැත්ත මොකක්ද? හොඳ පැත්ත නම් ඉතින් අර වගේ තාක්ෂණය ඒ දේ ඉතින් හැමදෙස්සෙම පාවිච්චි වෙනවා. නරක පැත්ත ඉතින් ඒක නරක විදිහට පාවිච්චි කරන අයත් ඉන්නවා. සමාජයටත් ඒක ලොකු හානියක් වෙන්න පුළුවන්. එයාලව ඒ දේවල් වලින් මුදව ගන්න මොනවද කරන්න පුළුවන්? සමාජ මාධ්‍ය ජාලා වලින් මුදව ගන්න නම් දැන් බෑ. මොකද හැමෝගෙම තියෙ ස්මාර්ට් ෆෝන් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. අපි ඉගෙන ගන්න තැන් වලින් ළමයින්ට දෙන්න ඕන ඒක හරි විදිහට කොහොමද පාවිච්චි කරන්නේ කියලා, සහ මනුස්සකම කියන දේ අනිවාර්යයෙන්ම මේ ළමයින්ට උගන්වන්න ඕනේ. එතනින් තමයි හැදෙන්නේ මේ පදනම. මනුස්සකම කොහොමද උගන්වන්න පුළුවන්? ඒක ඉතින් උගන්වන්න කියන්නේ තමන්ම ඒක ගොඩනගා ගන්න ඕන. තමන්ට දැන් අනුකම්ප පාව කියන දේ අනිවාර්යයෙන්ම තව කෙනෙක් ගැන හිතෙන්න ඕන. මටත් මෙහෙම දෙයක් වුණොත් මම කොයි වගේ වෙන්නේ කියලා. ඉතින් එතනින් තමයි දැන් අර පොඩි කාලේ ඉඳලාම දැන් සතෙක්ට වුණත් බඩගින්නින සතෙක්ට බත් ටිකක් දෙන එක එතන තමයි අනුකම්පාව ඇති වෙන්නේ. එතනින් තමයි අර පොඩි කාලේ ඉඳලා තමයි ගොඩනැගෙන්න ඕන. 2000ට පස්සේ සෙට් එකේද? ඔව්. ගොඩක් අය කියන්නේ 2000ට පස්සේ සෙට් එක රෝන් ජෙනරේෂන් එකක් විදිහටනේ. එහෙම නෑනේ. එහෙම නෑ. ඔයා හොඳයිද? මං හොඳයි. හැබැයි ගොඩක් අය කියන්නේ මේ 2000ට පස්සේ අය හරි නරකයි. එයාලා කරන්නේ මහා අමුතු වැඩ. කිසිම හැංගීමක් නීමක් සංවේදී කමක් නැහැ කියලානේ. මෙහෙමයි 90% එහෙම නැහැ 10% වගේ එහෙමයි. ඒක පිළිගන්නවා. මං හිතන්නේ මං 90% කොට ඉන්නේ. කට්ටියක් නිසා හැමෝටම මෙහෙම බලන එක සාධාරණයිද? ඒක සාධාරණ නැහැ. ඒක සාධාරණ නැහැ. මෙහෙමයි ඉතින් එහෙම කියලා තෝරන්නත් බෑ. මං හිතන්නේ අර හොඳ පදනමක් දෙමාපිය පවුල් පසුබිමක් හොඳ තියෙනවා නම් මේ ඒ වගේ වැඩ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාලට එහෙම වෙලා තියෙන්නේ හොඳ පවුල් පසුබිමක් එහෙම නැත්තම් පාසලකින් හරි දේවල් උගන්නපු නැති නිසාද? ඔව් ඒක එකක්. අනිත් එක තමයි මේ ආශ්‍රය කරන යාළුවෝ. තව ඉතින් මේ සමාජෙ පොඩි ගැටලු ටිකක් තියෙනවා. චේන්ජ් කරන ජෙනරේෂන් එක. ඒ කියන්නේ 2000ට කලින් ජෙනරේෂන් එක හරියට තිබ්බනම් මේ වෙද්දි අපි මීට වඩා තැනක ඉන්න ඕන කියලා අපි හිතනවා. ඒකට යාලා 2000න් පස්සේ සෙට් එකට වන්නේ එහෙම කියන්නේ ඇයි කියලා දන්නේ නැහැ. යාලා හරියට කරා නම් අපි මීට වඩා හොඳ තැනක ඉන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ 2000ට පස්සේ සෙට් එකේ නෙමෙයි 2000ට කලින් සෙට් එකේ. යාලාගේවත් ප්‍රශ්නේ යාලාගේද අපිද කියන්න නම් දැන් ඒක හොයන එක නෙමෙයි විසඳුම වන්නම් හිතන්නේ. ඒ කියන්නේ අපි හැමෝම එකතු වෙලා 2000ට කලින් අය පස්සේ අය එහෙම කියලා නැතුව අපි හැමෝම එකතු වෙලා විසඳුමක් හොයන්න ගියා තමයි හිතන්නේ. සංවාදයේ තවදුරටත් විවෘතයි. බොහෝ අදහස් තියෙනවා. මේක රෝන් ජෙනරේෂන් එකක්ද? එහෙම නැත්නම් අපි ජෙනරේෂන් එක වරද්දවා ගත්තාද? බැලුම්ගල Facebook පිටුව ඔබේ අදහසට තවදුරටත් විවෘතයි. නමුත් අදට අපි නතර වෙනවා. මම ඩිල්ෂාන්. මම ලක්ෂි.